අයිබුවන් අද අපි වීඩියෝ එකකින් කතා කරන්නේ 2023 ප්‍රශ්න පත්‍රයේ 2022 කෝරල් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගැටලුව ප්‍රතිශත ගැටලුව මම බලමු මේ ගැටලුව මොකද්ද කියන්නේ කියලා මුලින්ම කොටු දෙකක් දීලා තියෙනවා පළවෙනි කොටුවේ තියෙනවා කැපිටල් ඒ බැංකුව ස්ථිර තැන්පතුල 10% වාර්ෂික වැල් පොලි අනුපාතිකයක් ගෙවයි පොලිය වාර්ෂික තැන්පතු මුදලට එකතු කරනු ලැබේ දෙවෙනි කොටුවෙන් තියෙනවා B මූල්‍ය සමාගමේ කොටසක් රුපියල් 40 බැගින් මෙලදී ගත හැකිය. එම කොටසකට රුපියල් 2.50 බැගින් වාර්ෂික ලාභාංශයක් ගෙවනු ලැබේ. එතකොට කොටසක් රුපියල් 40යි නු වාර්ෂික රුපියල් 2.50ක ලාභයක් කොටසකට ගෙවනවා කියලා තියෙනවා. සමන් රුපියල් ලක්ෂ 2ක මුදලක් කැපිටල් A බැංකුවේ ඉහත ආකාරයට වර්ෂ 2ක් සඳහා තැන්පත් කරයි. වර්ෂ 2ක අවසානයේ ඔහු පොලිය සහ තැන්පතු මුදල ආපසු ලබා ගන්නවා. හරි. දාන ඔක්කොම කියවන්නත පොඩ පොඩ හදමු. අපි ඉස්සල්ලාම බලමු දැන් මේ සමන් කියන පුද්ගලයා ලක්ෂ 2ක මුදලක් කැපිටල් A බැංකුවේ අවුරුදු 2කට තැන්පත් කරලා තියෙනවා. පැහැදිලිව දීලා තියෙනවා උඩ කොටුවේ කැපිටල් A බැංකුව ස්ථිර තැන්පතු සඳහා 10% වාර්ෂික වැල් පොලියක් අය කරනවා කියලා. එහෙනම් අපි දන්නවා වැල් පොලිය යන්නේ අපේ මුදලට පොලිය එකතු වෙවි. පළමු අවුරුද්දේ පොලිය බැලුවා දෙවන අවුරුද්දේ එක එකතු කරා. එතකොට ලක්ෂ 2යි තැන්පත් වෙලා තියෙන්නේ මේ ලක්ෂ 2කට 10%. 10%ක වාර්ෂික වැල් පොලිය. එතකොට මෙතන 110 ගන්න. අවුරුදු දෙකකට හින්දා මේක දෙපාරක් වැඩි කරමු. මේක සුළු කරොත් බිංදු 2යි මේ බිංදු 2 කැපෙනවා මේ බිංදු 2ට මේ බිංදු 2 කපන්න පුළුවන්. එතකොට 20 වැඩි කිරීම 110 වැඩි කිරීම 110 ඔය තුන ගුණ කරපුවම ඔයාලට හම්බ වෙනවා සම්පූර්ණ මුදල රුපියල් 2,42,000. මේ තියෙන අවුරුදු දෙක අවසානයේ සමන්ට ලැබෙන මුළු මුදල බැංකුවේ කැපිටල් ගේ බැංකුවේ. ඊට පස්සේ කියනවා ආපසු ලබා ගනි කමල් මේ වෙන පුද්ගලෙ. කමල් ලක්ෂ 2ක මුදලක් යොදවා කැපිටල් B සමාගමේ කොටස් මිලදී ගනි. ඔහු පළමු වන වර්ෂ අවසානයේද දෙවන වර්ෂ අවසානයේද ලාභාංශ ආදායම් ලබාගත් පසු සියලුම කොටස් රුපියල් 45කින් විකුණනු ලබයි. හරි. එතන කතාව මේකයි. ලක්ෂ 2ක් කමල් කියන පුද්ගලයා B සමාගමේ ආයෝජනය කරලා කොටස් මිලදී අරන් තියෙනවා. අපිට කොටුව අර කොටුව ඇතුළේ දීලා තියෙන කොටසක වෙළඳ බල මිල රුපියල් 40ක් කියලා. එහෙනම් මෙතනින් අපිට හොයාගන්න පුළුවන් කමල් කියන පුද්ගලයා ගත්තු කොටස් ප්‍රමාණය. එතකොට අපි ලියන කොටස් ප්‍රමාණය. කොටස් ගණන. එහෙනම් එතන ලක්ෂ 2ක් ආයෝජනය කරා. මේක බෙදනම කොටසක වෙළඳාගෙන. එතකොට බින්දුර බින්දුවක් කැපෙනවා. 20004 බෙදපුවාම කොටස් 5000ක් යා මිලදී අරන් තියෙනවා කියලා අපිට හම්බ වෙනවා. කොටස් 5000ක් යාගව තියෙනවා කියන්නේ අපිට මුලදීම දෙනවා කොටසකට රුපියල් 2.50ක ලාභයක් ගෙවනවා කියලා. එහෙනම් එතනින් යට අපිට පුළුවන් ලාභය හොයාගන්න ගාණ කියනවා අවුරුදු දෙකේම ලාභාංශ ආදායම්ද කොටස් විකිණීමේ නොහුලත් මුදලද දැන් මේක මුලදී කියනවා අපිට ලාභාංශ ආදායම් ලබාගත් පසු කොටස් රුපියල් 45කින් විකුණයි කියලා. ඒ කියන්නේ මේ කොටස් 5000 එයා 40 ගානේ ගත්තා. දැන් කොටස් 5000 45 ගානේ විකුණනවා කියලා කියනවා. ඊට අමතරව එයා අවුරුදු දෙකක ලාභිකුත් අරන් තියෙනවා. එතකොට රුපියල් 45කින් විකුණයි අවුරුදු දෙකම ලාභාංශ ආදායම් කොටස් ආදායම්ද කොටස් විකිණීමේලත් මුදලද එකතු කළ විට කමල් ළඟ ඇති මුදල සමන් ළඟ ඇති මුදලට වඩා රුපියල් 8000ක් වැඩි බවට හේතු සහිතව පෙන්වන්න කියලා කියනවා. අපි බලමු දැන් කමල් ගාව කොච්චරක් තියෙනවද කියලා. මෙතනින් අපිට ලාභාංශය හොයාගන්න පුළුවන්. ලාභාංශය කොටස් ගන්න වැඩි කරනවා 5000 2.50න් ඒ වගේ අවුරුදු දෙකක්. මෙතන කොටස් 5000 තියෙනවා මෙතන. 2.50 දෙකෙන් වැඩි කරපුවාම 5යි. එහෙනම් මෙතනින් රුපියල් 25000ක ලාභාංශ ආදායමක් යට හම්බ වෙනවා අවුරුදු දෙකකට. ඊට පස්සේ කියනවා මේ කොටස් 5000 45 ගන්න විකුණලා තියෙනවා කියලා කොටසක්. අපි ඒක හොයමු දැන්. කොටස් 5000 වැඩි කරනවා 45. ඕක වැඩි කරපුවාම ඔයාලට හම්බ වෙයි 225000. මේ තියෙන කොටස් විකුණලා හම්බුන රාලි. රුපියල් 45ගෙන් කොටස් 5000 විකුණනවා. ඊට පස්සේ ඕකට එකතු කරනවා මෙන්න මේ ලාභාංශ ආදායම.
දෙලක්ෂ විසි පන්දාහට එකතු කරනවා රුපියල් විසි පන්දා. එතකොට එයාගාව සම්පූර්ණ මුදල රුපියල් දෙලක්ෂ පනස්දාහක් හම්බ වෙනවා. මේ තියෙන්නේ කමල් ළඟ තියෙන මුළු මුදල. දැන් අපිට කියන්නේ කමල් ළඟ තියෙන මුදල සමන් ළඟ තියෙන මුදලට වඩා 8000ක් වැඩි කියලා පෙන්වන්න කියලා. එහෙනම් සමන් ගාව තියෙන රුපියල් 242000යි. කමල් ගාව තියෙනවා රුපියල් 250000ක්. එහෙනම් අපි අඩු කරමු, වෙනස බලමු. 250000ෙන් අඩු කරනවා 242000. අන්න වෙනස එනවා රුපියල් 8000යි කියලා. ඔන්න ඕක තමයි අපිට 2022 ප්‍රතිශත ගැටලුවේ හදන්න කියලා කියන්නේ. මුලින්ම අපි සමන් ගාව තියෙන මුදල හොයාගත්තා. මේ ඇවිල්ලා සමන් ගාව තියෙන මුදල. ඉන්පස් පොටස් මේ ඇවිල්ලා කමල්. කමල් ළඟ තියෙන මුදල හොයාගත්තා 250000යි. සමන් ළඟ තියෙන 242000. එහෙනම් මේ දෙන්නම වෙනස රුපියල් 8000යි කියලා අපිට හම්බ වෙනවා. ගානේ පෙන්වන්න තියෙන්නේ ඒක. එතකොට ওই දින 2022 ඕ ලෙවල් දෙවෙනි කොටසේ ප්‍රතිශත ගැටලුව පළවෙනි ගැටලුව. මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉදිරි වීඩියෝස් වලින් මම ඉදිරි ප්‍රශ්න ටිකක් කතා කරනවා. දෙකම පිට කරගෙන ඉඳලා ඉන්න. මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හරි, එහෙනම් අයිබෝන්.